රූපලාවන්‍ය පිළිබඳව බොහෝ දෙනෙක් වැඩි උනන්දුවක් දක්වන බව අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒත් ඉතින් බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ ඉක්මනින් සුදු වෙන්න, ඉක්මනින් ලස්සන වෙන්න, තරුණ පෙනුමක් ලබා ගන්න. ඒකනම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද ওই විදිහට ඉක්මනින් ලස්සන වෙන්න ගිහින් අතුරු ආපත ගොඩක් එක්ක ජීවිතේ ඉතිරි කාලය ගත කරන්න වුණොත් ඒක ආයමත් හදා ගන්න බැරි වරදක් වෙනවා. එහෙමනම් ඉතින් අද අපි වයසට වඩා ඉක්මනින් වයසක පෙනුමක් එන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක ඒ සඳහා කළ යුත්තේ මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරමු. ඇත්තටම වයසට වැඩි වයසක පෙනුමක් කියන්නේ ඇයි? අපේ වයසට වඩා වැඩි වයසක පෙනුමක් කියන එක ගැන ඔයාලා ඉන්නේ සතුටෙන් නොවුනත් බොහෝ දිනකට එම තත්වයට මුහුණ දෙන්නට වෙලා තියෙනවා. ඒ සඳහා අපේ සමේ තියෙන කොලජන් ස්තරය ලොකු බලපෑමක් කරනවා. සමහරු හිතනවා අනේ මේ තරම් ඉක්මනට රැලි වැටෙන්නේ මුහුණ විතරනේ කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. මුහුණට විතරක් නෙවෙයි. අපේ මුළු සමටම ඒකේ බලපෑම සිද්ධ වෙනවා. සමහර අය එක එක ආලේපන ගල්වලා මුහුණ සුදු වෙලා සොන්දරව පෙනුනත් එයාලගේ අත් රැලි වැටිලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඒ අධ්‍යා දැක්කම එයාලගේ වයස පිළිබඳව අනුමාන කරන්නත් පුළුවන්. ඉතින් රූපකාය විද්‍යාවේදී ප්‍රතිකර්ම සිදු කිරීමේදී එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික පරිශ්‍රයට බලපාන ආකාරයට තමයි ප්‍රතිකාර කරන්න ඕනේ. කොහොමත් වයසට යන එක ස්වභාවිකයි. ඒක නවත්තන්න අපිට බෑ. ඒත් වයසත් එක්ක සම වෙනස් වෙන බලපාන සාධක මොනවද කියලා හඳුනාගත්තොත් අපිට මේ තත්ත්වෙන් යම් තාක් දුරකට මිදෙන්න හැකියාවක් ලැබෙනවා. ඒ අනුව බාහිර පරිසරයේ සාධක වගේම අභ්‍යන්තර ශරීරයේ ගැටලුත් මේ සඳහා බලපානවා. එහිදී හිරු එළිය සීතල උණුසුම වියලි බව තෙත් බව කිරණවල බලපෑම වගේම අපි භාවිත කරන ආලේපන වර්ග ලොකු බලපෑමක් කරනවා. මෙම කාරණාවේදී අදෝරක්ත කිරණ ලොකු බලපෑමක් කරනවා. එම අදෝරක්ත කිරණ ABC කියලා කාණ්ඩ තුනකට බෙදා දක්වන්න පුළුවන්. ඉන් C කාණ්ඩයේ කිරණ පොළවට එන්නේ නැහැ. නමුත් AB කියන කිරණ වර්ග පොළව කරා එනවා. එහිදී A කාණ්ඩයේ කිරණ මගින් අපේ ශරීරයේ තිබෙන කොලජන් තට්ටුව විනාශ කරනු ලබනවා. B කාණ්ඩය මගින් හැම දුර්වර්ණ වෙනවා. ඒ දෙකම එකට එකතු වුණාම හැම රැලි වැටිලා දුර්වර්ණ වෙලා වයසක අයෙකුගේ ස්වරූපය ගන්නවා. ඒ නිසා තමයි කාර්යාල ඇතුළත වැඩ කරන අයට වඩා එලිමහනේ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන අයගේ පෙනුම ගොඩක් වයසක වෙන්නේ. ඒ වගේම අප ගන්නා සමහර ආහාර වර්ග නිසා මේ වගේ වයසක පෙනුමක් එන්න පුළුවන්. ඒ අනුව හිරු එළියෙන් ආරක්ෂා වීම ප්‍රමිතියකින් තොර රූපලාවන්‍ය ආලේපන භාවිතය නිසා, ඒ කියන්නේ කෙටි කාලයකින් ලස්සන වෙන්න උත්සාහ ගැනීම නිසා වයසට වඩා වැඩි වයසක පෙනුමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්න බලපාන ප්‍රධාන හේතුව වන්නේ සමේ කොලජන් තට්ටුවට හානි සිදුවන එකයි. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ තත්ත්වය වළක්වා ගන්න බැරිද කියන එක. ඇත්තටම අපේ සමේ චර්මය තියෙනවනේ. ඒක තනි සල තට්ටුවක්. එයා තමයි සම මතු පිටට සල හදලා දමන්නේ. එහි සජීවී සල තට්ටු 6ක් 8ක් වගේ තියෙනවා. සාමාන්‍යයෙන් ඒ විදියට උඩම තියෙන සල තට්ටුව මිය ගියාම ඒවා ගැලවිලා යනවා. කොහොමත් අපේ සම දිදුලන්න නම් හොඳ සහයෝගයක් ඊට ඕනේ. ඒ සහයෝගය දෙන්නේ කොලජන් ස්තරයයි. කොලජන් ස්තරය කියන්නේ ලොකු ප්‍රෝටීනයක්. ඉතින් ඔයාලට හිතේවි ආහාර මාර්ගයෙන් කොලජන් ගන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. ආහාරයේ කොලජන් තිබුණට සමට අවශ්‍ය කොලජන් හැදෙන්න ඕනේ සමෙන්මයි. ඉතින් කොලජන් තට්ටුව හොඳනම් චර්මය සජීවී. ඒත් යම් අයෙකුගේ සම හිරු එළියට නිරාවරණය වෙලා ප්‍රමිතියක් නැති ආලේපන ගල්වලා කෙඳි ගතිය අඩු වෙලා නම් එයාගේ සමේ පවතින කොලජන් ස්තරය ශක්තිමත් වෙන්නේ නැහැ. එතකොට මතු පිට සම දුර්වල වෙලා තුනී වෙනවා. රැලි වැටෙනවා. තෙල් ගතිය අඩු වෙනවා. එතකොට චර්මයට යටින් තිබෙන මස්කොබිය තුනී වෙන්න ගන්නවා. මස්කොබියට යටින් තියෙන ලොකු අස්ථි පොඩි වෙන්න ගන්නවා. ඒ විදිහට සමේ කොලජන් නැති වෙලා යනකොට සමේ පෘෂ්ඨිමත් බව අඩු වෙලා සම තුනී වෙනවා. එතකොට සමේ යටින් තියෙන මේද ස්තරයේ සහයෝගය ලැබෙන්නෙත් නැතිව ගිහින් සම ඇදිලා ගිහින් වයසක පෙනුමක් ගන්නවා. අපි දැන් බලමු මේ සඳහා ගන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවද කියලා. කොලජන් තට්ටුව වැඩි කරගන්න එක හරිම ලෙහෙසි දෙයක්. ඒ සඳහා කොලජන් තට්ටුව උත්තේජනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා ප්‍රතිකර්ම බොහොමයක් තියෙනවා. ඒ සඳහා යොදා ගන්න ප්‍රතිකර්ම අතර 3D HIFU තාක්ෂණය මෙරට බහුලව භාවිත කරනු ලබනවා. ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ ඔබට අවශ්‍ය දත්තයන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම ඒ විදිහට 3D HIFU ප්‍රතිකර්මය මාසයකට එක් වතාවක් බැගින් මාස 3ක් කළොත් බලාගෙන ඉන්නකොට ලස්සන දිදුලන සමක් හැදෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් ප්‍රතිකර්ම බොහොමයක් තියෙනවා. ඉතින් රූපලාවන්‍ය පිළිබඳව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වීමෙන් ඔබට ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ප්‍රතිකර්මයට යොමු වෙන්න පුළුවන්.